කාලේ පි චතුමි නෙත්සරා. අපේ පාසලට අපේ සිසුද මගේ සහෝදර සහෝදරියන් වෙනුවෙන් ඔවුන්ගේ අධ්‍යාපනය ඉහළට නගා සිටුවීම වෙනුවෙන්ද ICT විෂයංශය හදාරන සහෝදර සහෝදරියන් වෙනුවෙන්ද ඔවුන්ගේ අධ්‍යාපන අංශය ඉදිරියට කරගෙන යන්න මේ ලබා දීපු ස්මාර්ට් බෝඩ් එක, ඒ වගේම පරිගණක යන්ත්‍ර පහ වගේම පාසලේ ඉදිරි වැඩ කටයුතු කරගෙන යාම සඳහා අවශ්‍ය කරන ප්‍රින්ටර් එකක් අප පාසල වෙනුවෙන් විපක්ෂ නායකතුමා විසින් ලබා දුන්නා. ඒ වෙනුවෙන් මම අප පාසල වෙනුවෙන් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. වර්තමාන ලෝකයේ වෙද්දී ඩිජිටල් ලෝකය අතින් ඉදිරියට අඩියෙන් අඩිය පියවරෙන් පියවර ඉදිරියට නගද්දී ග්‍රාමීය පාසලක් වෙච්ච හා ඉහළ බෙලිගල්ල මහාවිද්‍යාලය වන අපගේ පාසලේ සහෝදර සහෝදරියන්ගේද අධ්‍යාපනය වර්තමාන සමාජයට අනුව හැඩගස්සමින් නූතන ලෝකයට පියනගන්නට ඔවුන්ට අවස්ථාව ලබා දීලා ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු ඉහළ නංවීම සඳහා මේ ලබා දීපු මහඟු පරිත්‍යාගය වෙනුවෙන් දැනට අප පාසලේ ඉගෙනුම ලබන සහෝදර සහෝදරියන්ටද, ඒ වගේම අනාගතයේදී අපේ පාසලේ අධ්‍යාපනය ලබන මාගේ සහෝදර සහෝදරියන්ටද විචාල උපකාරයක් වශයෙන් සිදු කරන ලද මේ උපකාරය වෙනුවෙන් ඔබතුමන්ට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. මම මේ පාසලට ඇවිල්ලා දරුවෙක් කතා කරනකොට වැඩ කරන කොම්පියුටර් තියෙන්නේ කීයද? 3යි. විදුහල්පතිතුමී කියන වැඩ කරන කොම්පියුටර් 3යි තියෙන්නේ. එකම ස්මාර්ට් බෝඩ් එකක්වත් නැහැ. දැන් පොඩ්ඩක් නිකන් හිතලා බලන්න. ජනාධිපති කෙනෙක් හිටපු දිස්ත්‍රික්කය. අගමැති කෙනෙක් හිටපු දිස්ත්‍රික්කය. බිලිගල්ල මහ විද්‍යාලයට ස්මාර්ට් බෝඩ් එකක් නැහැ. හැබැයි නිලුම් කුළුණක් හදලා තියෙනවා. බලන්න. නිලුම් කුළුණවල් නැතුව
අපේ පාසල් පද්ධතියට ස්මාර්ට් බෝඩ්ස් කීයක් දෙන්නද? මම විදුහල්පතිතුමියගෙන් ඉල්ලීමක් කරනවා. මේ ස්මාර්ට් බෝඩ් එක හරහා මේ දූදරුවන්ගේ මනස විවරණය කරන්න ලෝකයට ඇල් ජසීරා, BBC, CNN, Australian Broadcasting Corporation News, CGTN, NDTV, Russia Today, මේ වගේ ඉංග්‍රීසි මාධ්‍ය ප්‍රවෘත්ති ස්මාර්ට් බෝඩ් එක හරහා ඩවුන්ලෝඩ් කරගෙන මේ දූදරුවන්ට දෙන්න. මන් දුන්න කම්පියුටර් සරහා මේ දූදරුවන්ට ලබා දෙන්න. පුළුවන් තරම් දරුවන්ව යොමු කරවන්න තොරතුරු තාක්ෂණ විෂය ඕලෙවල් ඒලෙවල් කරන්න. ඒ විතරක් නෙවෙයි, අනිවාර්යෙන්ම ඉංග්‍රීසි භාෂා කේන්ද්‍රීය අධ්‍යාපනයට මුල් තැන දෙන්න. තවදුරටත් මේ අම්මල තාත්තල රැවටෙන්න එපා මේ සිංහල පමණයි සිංහල පමණයි කියන බොරු සංකල්පයට. දැන් කොටසක් සිංහල පමණයි කියනවා, තව කොටසක් තවත් කොටසක කියනවා දමිළ පමණයි කියලා. සිංහල පමණයි කියේ කිය, දමිළ පමණයි කියේ කිය, දෙගොල්ලොම කරන්නේ 41 ලක්ෂයක් දරුවන්ගේ අනාගතය ශක්තිමත් කරන එක නෙවෙයි, තමන්ගේ ඡන්ද මල්ලට ඡන්ද එකතු කරගන්නේ. ඒ මෝඩකමට ඔබ නතු වෙන්නට එපා. ඒ රැවටිලි ඇන්දිලි පිළිවෙලට ඔබ සැලෙන්න එපා. අපේ රට ප්‍රගතියක් ලබන්නට ඕන, දියුණුවක් ලබන්නට ඕන, හොඳ ශක්තිමත් ගමනක් යන්නට ඕන. ඒ ශක්තිමත් ගමන අපට යන්නට පුළුවන් නූතනවාදී අධ්‍යාපන ක්‍රමයක් තුළින් පමණයි. දැන් බලන්න 2023 ලොව දිනපු නව තාක්ෂණය, තාක්ෂණ ක්‍රමවේද 18ක් 19ක් තියෙනවා. මං ඒක පොඩ්ඩක් කියවනම් අපේ ගුරු මණ්ඩලයේ සියලු දෙනාටත් අම්මලා තාත්තලටත් පොඩ්ඩක් සවන් දෙන්න. බලන්නකෝ ඔබගේ දුවදරුවන්ට මේ දැනුම තියෙනවද කියලා. Generative Artificial Intelligence, Computing Power, Smarter Devices, Datafication, Artificial Intelligence and Machine Learning, Extended Reality, Digital Trust, 3D Printing, Genomics, New Energy Solutions, Robotic Process Automation, Edge Computing, Quantum Computing, Virtual Reality, Augmented Reality, Blockchain, Metaverse, Internet of Things, 5G, Cyber Security. රටේ ජනාධිපතිවරේ හිටපු දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරයාගේ ආසනේ බෙලියත්ත ආසනේ බෙලිගල්ල කොට්ටාසේ මහවිද්‍යාලයේ දූදරුවන්ට මම මේ ප්‍රශ්නේ ඉදිරිපත් කළා. 2023 ලොව දිනපු මේ තාක්ෂණ ක්‍රමවේද දන්නවද? ඇත්තටම නෑ. දරුවන්ගේ වරද නෙවෙයි, ක්‍රමේ වරද, පාලකයන්ගේ වරද, පාලකයෝ පත් කරන පාලකයන්ට කතර ගහන වැඩිහිටියන්ගේ වරද. අධ්‍යාපන ක්‍රමයක් වැරදි, පාලකයන්ගේ දැක්මත් වැරදි, දැක්මක් නැති පාලකයෝ පත් කරපු වැඩිහිටියොත් වැරදි. එනිසාම එකක් කියන්නට ඕන, අපි මේ රටේ නිදහස් අධ්‍යාපනය 50ටත් වඩා සුරකිනවා. හැබැයි නිදහස් අධ්‍යාපනය කියලා යල් පැන ගිය ගරා වැටිච්ච අධ්‍යාපන වැඩපිළිවෙලක් තුළින් දරුවන්ට සෙතක් සාන්තියක් සුගතියක් අත්පත් වන්නේ නැහැ. අපි නවීන නූතනවාදී නිදහස් අධ්‍යාපනයකට මුල පුරන්නට ඕන. ඒ මහා දැවැන්ත අධ්‍යාපන විප්ලවය කන්නංගර මැතිතුමාගේ නිදහස් අධ්‍යාපන සංකල්පයේ දෙවැනි විප්ලවය ක්‍රියාත්මක කරන්නට අපි සූදානම් කියන එක මම බොහොම සතුටින් මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. දැන් මේක 6-13 පාසලක්. මට මතකයි පාසල් දරුවන්ට නිල ඇඳුම දිවාහාරය ලබා දීම පටන් ගත්තේ රණසිංහ ප්‍රේමදාස මැතිතුමා. එදා හිටියා 43 ලක්ෂයක් පාසල් දරුවා. හැබැයි කිසිම දරුවෙක් තේරුවේ නැහැ. දරුවගේ පවුල් පසුබිම මොකද්ද? ජාති ආගම කුලය ගෝත්‍රය මොකද්ද දෙමව්පියන්ගේ?
මොනත් හෙව්වේ නෑ, තේරුවේ නෑ. හැම දරුවෙකුටම දිවාහාරයේ නිලැඳුම ලබා දුන්නා. දැන් අපේ රටේ දිවාහාරය දෙනවලු. හැබැයි එක පහ විතරයි. දැන් මේ පාසලේ 258ක් දූ දරුවන්ට දිවාහාරේ නෑ. 6-13 පාසලක් වීමේ වරද. මම පොරොන්දු වෙනවා මේ වසර අවසන් වන්නට පෙර රජයේ පාසල් 10126ක ඉගෙනුම ලබන 41,00,000 පාසල් දූ දරුවන් වෙනුවෙන් සියලු දෙනාටම පෝෂ්‍යදායි ආහාර වේල, දිවාහාර වේල අපි ලබා දෙනවාමයි. ඒ විතරක් නෙමෙයි, මට කියන්නකෝ බලන්න, මේ පාසලේ දූ දරුවන් 258න් කාටද ලැප්ටොප් එකක් තියෙන්නේ, කාටද කම්පියුටරයක් තියෙන්නේ, කාටද ස්මාර්ට් ඩිවයිස් එකක් තියෙන්නේ, සුහුරු උපකරණයක් ස්මාර්ට් ෆෝන් එකක්. 2022 සංගණනයකින් හෙළිදරව් වෙලා තිබෙනවා 33%ක් සිසු දූ දරුවන්ට පමණයි මේ උපකරණ තිබෙන්නේ කියලා. 67%කට නැහැ. අනිවාර්යෙන්ම මේ වසර අවසන් වෙන විට ඒ අදාළ වයස් ප්‍රමාණය තීන්දු කරගෙන ඒ පරිගණක නොමැති ඉතිරි 67%ට අදාළ ආරක්ෂක මෙවලම් සහිතව සුහුරු උපකරණයක අයිතිය ලබා දෙන්නට අපි අනිවාර්යෙන්ම කටයුතු කරනවා කියලා මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. දැන් මේ ලබා දෙනවයි කියනකොට මට හොඳට ඕම බනිනවා. සජිත් ප්‍රේමදාස බෙදනවලු. දැන් මං අහන්න කැමතියි, මම බෙදන්නේ මත්පැන්ද? මම බෙදන්නේ මත්ද්‍රව්‍යද? මම බෙදන්නේ සිගරට්ද? නෑ, මම බෙදන්නේ ශබ්දකෝෂ, මම බෙදන්නේ කම්පියුටර්ස්, මම බෙදන්නේ ස්මාර්ට් බෝඩ්ස්, ප්‍රින්ටර්ස්, මම බෙදන්නේ පාසලේ විවිධ සංවර්ධන අංශ දියුණු කරන්නට මුදල්. මොකද ඒකේ තියෙන වරද? දැන් කුහකය කොට්ටාසයක් දිගින් දිගටම මට ගහනවා මේ බෙදිල්ලට. කවුද මේ කුහකය කොට්ටාසය? මට බස්මෑන් කියනවා බස් බෙදනකොට. මම බෙදනවයි කියලා කියනවා කම්පියුටර්ස් දෙනකොට. හැබැයි ඒගොල්ලොන්ගේ දුවා දරුවෝ ඉගෙන ගන්නේ බෙලිගල්ල මහවිද්‍යාලේ නෙමෙයි, දේශීය පාසල්වල නෙමෙයි. ඒගොල්ලෝ ඉගෙන ගන්නේ විදේශීය පාසල්වල, විදේශීය විශ්වවිද්‍යාලවලට ඒගොල්ලොන්ගේ දූ දරුවෝ යන්නේ. මේ මහලොකු නිර්ධන පන්තිය නියෝජනය කරනවා කියන කාඩ්බෝඩ් කාර්යෝ ටික, කාඩ්බෝඩ් නිර්ධන පන්තියේ චැම්පියන්ලා ටික, ඒගොල්ලොන්ගේ දුවා දරුවන් ඔය යවන්නේ රජයේ පාසල්වලට. ඒගොල්ලොන්ට ප්‍රයිවට් 41,00,000 දූ දරුවන්ට ප්‍රමිතියෙන් පහළ රාජ්‍ය අධ්‍යාපන පද්ධතියේ මේ යන විදිහටම යන්නේ කියලා කියන්නේ. ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාවය වැඩි කරන්න ඕන නැහැ, පරිගණක විද්‍යා සාක්ෂරතාවය වැඩි කරගන්නට ඕන නැහැ, තොරතුරු තාක්ෂණ සාක්ෂරතාවය වැඩි කරගන්නට ඕන නැහැ. මොකද හේතුව? ඊර්ෂ්‍යාව, කුහකකම. තමන්ගේ දරුවන්ට ලැබෙන අධ්‍යාපනය අනෙකුත් දූ දරුවන්ට ලබා දීමට අකමැති කුහක ඊර්ෂ්‍යාකාර කොට්ටාසයක් තමයි අද මේ සක්වල වැඩසටහනට විරුද්ධව එක එක නම් පටබඳින්නේ. කවුරු මොන නමක් කිව්වත් අපි සැලෙන්නේ නැහැ. අපි මේ කරගෙන යන අධ්‍යාපන විප්ලවය අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කරනවා. ඒක මහ පොළොවේ යථාර්ථයක් බවට පත් කරනවාමයි. දරුවන්ව බස්සයි පාරවල් වලට, ගුරුවරුන්ව විදුහල්පතිවරුන්ව දෙමව්පියන්වත් බස්සයි පාරවල් වලට. ඒ ගැන පුදුම වෙන්න එපා. මොකද මේ හාදය තමයි පාසල් පුච්චපු හාදය. මතකද දන්නේ පාසල්වල තාප්පවල ගහන්න සිද්ධ වුණා මේ මගේ දරුවාගේ පාසලයි මේ සුරැකීම අපේ යුතුකමයි කියලා. ඇයි එහෙම ගැහුවේ? අර දෙමව්පියෝ පොළොම්බෝල පාසල පුච්චන්නට පෙළපාලියෙන් එනකොට
අර පොඩ්ඩකර දෙමව්පියන්ට තේරෙන්න අනේ මගේ දරුවාගේ පාසලට නේද මේ අපි මේ ගිනි තියන්න යන්නේ. එහෙව් හාදේව තමයි මට බස්මෑන් කියේ කිය බෙදෙන එක හොඳ නැහැයි කියේ කිය ලෝකේ වටේ කයි වාරු ගහන්නේ. මේ රට ගොඩනගන්න කයිය නායකලට බෑ. මේ රට ගොඩගන්න පුළුවන් රුපියල් හිඟයට ඩොලර් හිඟයට විසඳුම් හොයන්නට පුළුවන් නායකත්වයට සහ කණ්ඩායමට. විශේෂයෙන්ම මම ඔබට කියන්න කැමතියි, දැන් පහුගිය කාලේ අපිට ආරංචි වුණා හාල් වගයක් දෙනවයි කියලා දරුවන්ගේ දිවාහාර වෙනුවෙන්. මෙන්න මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වෘත්තීය සමිතියේ ප්‍රධානියා කියනවා ගෙනාපු සහල් වලින් කොටසක් ප්‍රමිතියෙන් තොරයි කියලා. කෘමීන් සහ සතුන් ඉන්න සහල් කියලා. මං අහන්නේ දරුවන්ට දිවාහාර වේලක් ප්‍රමිතියෙන් යුක්ත වූ සහල් වලින් නිර්මාණය කරන්නට බැරි බිහි කරන්නට බැරි ආණ්ඩුවක් නේද අද මේ රට ගොඩ ගන්නවයි කියන්නේ? මොන විහිළුවක්ද? ඒ නිසා විශේෂයෙන්ම මම කියන්න කැමතියි මේ රට තුල ක්‍රියාත්මක වෙන හැම ක්‍රියාදාමයක්ම ප්‍රමිතියෙන් යුක්ත වෙන්නට ඕන. දරුවන්ට දිවාහාරයක් ලබා දෙනවයි කියලා කෘමීන් වනසපු සහල් බෙදා දීම ඒක බලවත් අසාධාරණයක්. ඒක යුක්ති සහගත නැහැ. අපි දකින්න ඒක සාපරාදී ක්‍රියාවක් හැටියට. ඒ විතරක් නෙවෙයි, අද ඔබට පේනවා ඇති බලය ගැනීම උදෙසා විවිධ කණ්ඩායම් කුලල් කනවා. කුලල් කා ගැනීම තුළ කුමන්ත්‍රණ ක්‍රියාත්මක වෙනවා. අරයා මෙහාට එනවලු, මෙයා එහාට යනවලු, කුමක් උදෙසාද? තමන්ගේ පුද්ගලික වරදාන වරප්‍රසාද සුරක්ෂා කිරීම උදෙසා, තමන්ගේ සුභසිද්ධිය උදෙසා බලය ලබා ගැනීමට. පාසල් 10126ක් දියුණු කරන්න නෙවෙයි, පාසල් 10126ක ඉගෙනුම ලබන 41,00,000 දූ දරුවන්ගේ අනාගතය ගැන හිතලා නෙවෙයි මේවා සිද්ධ වෙන්නේ. මේ ඔක්කොම දේශපාලන ගේම්, මේ ඔක්කොම දේශපාලන කුමන්ත්‍රණ. මේ කුමන්ත්‍රණ වලින් සිදුවෙන්නේ තව තවත් රට කඩා වැටීමයි, තව තවත් දූ දරුවන්ගේ අනාගතය අඳුරු වීමයි. හැබැයි මේ දූ දරුවන්ගේ අනාගතය අඳුරෙන් ආලෝකය කරාගෙන යන්නට අපි අනිවාර්යයෙන්ම කටයුතු කරමු. රාජ්‍ය බලය සහිතව විනයක් ඇති රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක කරන්නට අපි කටයුතු කරමු. ඒ එසේ කරන්නට බැරි නම් අපි සූදානම් ගෙදර යන්න. වැඩක් කරනකොට හරියට කරන්නට ඕන, නිවැරදිව කරන්නට ඕන. නිවැරදිව රට ගොඩනගන සැලැස්ම අප සතුව තිබෙනවා. රට ගොඩනගන්නට අපි අධ්‍යාපනය උපයෝගී කරගන්නට ඕන. අධ්‍යාපනයෙන් අපිට දුප්පත්කම තුරන් කරන්නට පුළුවන්. හොඳ අධ්‍යාපනයකින් ව්‍යවසායකින් 10,00,000 බිහි කරන්නට පුළුවන්. ශක්තිමත් අධ්‍යාපනයක් තුළ මේ රටේ ජනතාව දැනුමෙන් බුද්ධියෙන් සවි බල ගන්නට පුළුවන්. Knowledge Empowerment කියලා කියන්නේ අපි ඒ ගමන ක්‍රියාත්මක කරන්නේ.